කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවා පවුල් ලක්ෂ 3ක්. කොළඹ නගරයේ ඉන්නවා මේ වගේ අයහපත් නිවාස තියෙන 50,000ක්. ඒ හැමෝටම අපි 2024 වෙනකොට නිවාස දෙනවා. ඒ නමුත් අර කිව්වා වගේ කුලියට ඉන්න පවුල් ඉන්නවා ලක්ෂ 3ක්. මම හැමදාම අපේ වැටිවර්ණ කොමසාරිස්තුමාගෙන් අහන්නේ කොළඹ ඡන්දදායක ප්‍රමාණය ගම් පහට වඩා අඩුයි කියලා. සෙනඟ වැඩි ඡන්ද අඩුයි. හේතුව පවුල් ලක්ෂ 3ක් ඉන්නේ කුලියට. වල ඡන්ද තියෙන්නේ පිට. ඉතින් මේ කුලී නිවසියන්ගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒකටත් අපිට නිවාස ක්‍රියාවලියක් අවශ්‍යයි. දැන් අපි ගරු අග්‍රාමාත්‍යතුමාට මේ පිළිබඳව කරුණු දක්වලා එතුමා විදේශ රටවල් එක කතා කළා. මම හිතන්නේ එතුමාට ඒ පිළිබඳ සහන ණයක් ප්‍රදානයක් ලැබෙන්න නියමිතයි. ඒකෙන් පස්සේ අපි මේ අත්‍යවශ්‍ය කුලී නිවසියන්ට නිවාස ලබා දීම කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩිමනක් වශයෙන් අපි නිවාස සංකීර්ණ කීපයක් මෙවැනි කුලී නිවසියන් යම් කිසි කුලී මුදලක් ගෙවන්න පුළුවන් අයට ලබා දෙන්න ඉදිරියේ කටයුතු කරනවා. දැන් තමයි IDH ප්‍රදේශ. අපි වෙන නිවාස සංකීර්ණයක් වෘත්ත කළා නිවාස 500ක එවැනි කුලී නිවසියන් සඳහා. ඒ වගේම මධ්‍යම පාන්තික පිරිස සඳහා බොරැල් එලියට් ප්‍රදේශේ, ඕවල් ප්‍රදේශේ, ඒ වගේම පන්නිපිටියේ වීරමාවතේ, කොට්ටාවේ අපි නිවාස සංකීර්ණ ඉදි කරගෙන යනවා. දැන්ට නිවාස 2000ක් පමණ. ඉදිරි කාලෙදී පිළියන්දල, හෝමගම, ඒ වගේම අනිකුත් ප්‍රදේශවල අවිස්සාවේල්ල වගේ ප්‍රදේශවල හොරණ අපි තවත් නිවාස 3000ක් ඉදි කරා. ඒ වගේම කොළඹ නගරයෙන් පිට රත්මලාන, කොට්ටේ, කොළොන්නාව අන්තිම දුෂ්කර ජීවිත ගෙවන අයට අපි වෙනම නිවාස සංකීර්ණ මේ වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කරනවා. පෑලියකොඩත්, ඔබේසේකරපුරෙත්, රත්මලානේ බැටරිවත්තේ. එතකොට අපි බලාපොරොත්තුව මේ ජනතාව මෙතනින් උඩට ගන්න. විශේෂයෙන්ම අපේ දරුවෝ මේ ගෙයක් දුන්නට මදි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි නිවසක් සමග ජීවිතයක් කියන අදහස ගෙනල්ලා තියෙන්නේ. අද අපි අධ්‍යාපනය ලබා දෙනවා. අද අපි සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. මව්වරුන්ට පහසුකම් ලබා දෙනවා. ක්‍රීඩා පහසුකම් ලබා දෙනවා. ඒ වගේම සංස්කෘතික පහසුකම් ලබා දෙනවා. පසුගිය දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වපු, ඒ වගේම බිෂොප් විද්‍යාලයේ ශාලාවේ පවත්වපු සංස්කෘතික උළෙල අපේ දරුවන්ගේ දැක්කන මේවා මේ කොළඹ ඉතාමත් අයහපත් තත්ත්වයන් යටතේ ජීවත් වෙන දරුවෝද කියලා හිතෙන. හැමෝම පුදුම වුණා. මේ බිෂොප් විද්‍යාලයේ රඟ දැක්වීමක්ද නැත්නම් මියුසියස් විද්‍යාලයේ, විසාඛ විද්‍යාලයේ රඟ දැක්වීමක්ද? එච්චර ඉහළ මට්ටමට ඒ දරුවෝ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ දැරිවියක් පළවෙනි වතාවට වෛද්‍ය පීඨයට තේරුණා. මේ වත්තකින් වෛද්‍ය පීඨයට අපට ලොකු ශක්තියක්. ඒ වගේම අපේ දැරිවියක් සමස්ත ලංකාවෙන් ගිහිල්ලා ආසියානු කුසලානේ දිනා ගන්න රිලේ කණ්ඩායමට තේරුණා. ඒ හැමෝම අපි බලාගන්න. ඒක තමයි අපේ ක්‍රියාදාම. ඉදිරියේ අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ දහස් ගාණක් බිහි වෙයි කියලා.